සුබෝදෑසනක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතාමත් මිසිතිවන්ත වෙනවා මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීම ගැන. අද මම මේ මාධ්‍ය සාකච්ඡාව විශේෂයෙන්ම අද වැඩිපුරම කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද ඉතාමත්ම ඛේදනීය තත්වයකට රට අද වැටලා තියෙනවා. රට ඇත්තටම ලවක් විදියට නැත්තම් දීවරේකු නැති බෝ ඔරුවක් විදියට අද මෝසං වරුසාව වේලාවට ගහගෙන යන තත්වයක අද රට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ රටේ ඇත්තරම මේ කොවිඩ් යුද්ධයෙන් අපි පරදින තත්වයකට අද රට අද යොමු වෙලා තියෙනවා. ඒක මම නෙවෙයි කියන්නේ මේ රටේ සියලු විශේෂඥවරු සහ ජාත්‍යන්තර සංවිධාන ඔක්කොම අද මවිත වෙලා බලාපොරොත්තු වෙනවා. මේ තරම් හොඳ සෞඛ්‍ය සේවයක් තිබුණ මේ ලංකාවට මේ කුමක්ද සිදුවෙන්නේ කියලා ජාත්‍යන්තරව සියලු කට්ටිය මේ මවිතෙන් බලාගෙන ඉන්නවා. මේ ලංකාවට ආපු ලොකු කළු පැල්ලමක්, සෞඛ්‍ය සේවයට ආපු ලොකු කළු පැල්ලමක් අද මේ ආණ්ඩුව ඇති කරලා තිබෙනවා. එතකොට අද රජයේ ම සංඛ්‍යාලේඛන ගත්තත් අද දවසකට කීයක් මිය යනවද? 170කට වඩා. නමුත් මෙච්චර කල් කටපියාගෙන හිටපු රජයේ වෛද්‍ය නිලධාරී සංගමයම කියනවා මේ සංඛ්‍යාලේඛන බොරු 250කට වඩා මිය යනවා කියලා. මෙන්න මේක තමයි ඉතාමත්ම තත්ත්වය ඛේදනීය තත්ත්වය. එතකොට අද 6500ක් විතර අද මේ ආසන සංඛ්‍යාවක් හරි ඒ වගේ ගණක් අද මිය ගිහිලා තියෙනවා රටේ. එතකොට මේ සියලු ඇත්තටම මරණ වලට මේ රජයේ වග කියන්නට ඕනේ. එතකොට මේ මේ වසර අවසාන වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ඒ විශේෂඥයෝ කියලා තියෙනවා මේ වසර අවසාන වෙනකොට 30,000ක් මිය යනවා මේ විදිහට ගියොත් එහෙම. මේක පාලනය කරේ නැති වුණොත් මේ ගන්න මේ ලොක්ඩවුන් කරේ නැති වුණොත් මේ වගේ ලොක්ඩවුන් එකකට ගිය නැති වුණොත් 30,000ක් මිය යනවා. ලොක්ඩවුන් එකකට ගියොත් 18,000කගේ ජීවිත බේර ගන්න පුළුවන්. එතකොට මේ යන්නේ 12,000යි ජනවාරි වෙනකොට කියලා. නමුත් ඒවා සත පහක වටිනාකමක් නැහැ. මොකද මේ ඉහළ ඉන්න මිනිස්සුන්ට මිනිස් ජීවිතවල වටිනාකමක් නැහැ. ඒගොල්ලෝ එහෙමයි ඉන්නේ. මොකද මේ මානව දයාවෙන් ජීවිත කාලය ගෙවපු මිනිස්සු නෙවෙයි. දැන් මේකට ලොකු කයිවාරු ගහනවා රැයට රූපවාහිනී තියාගෙන එන්නත් කරන්නේ. එන්නත් කරන්නේ ඇති වැඩක් නැහැ මේකට. මේ මරණ බේර ගන්න බෑ එන්නත් කරන්නේ. විශේෂයෙන්ම එන්නත් කරන්නේ කියන්නේ මේ අද ගහන්නේ සයිනෝෆාම්. සයිනෝෆාම් එන්නතේ පළවෙනි එන්නත ගැහුවයි කියලා කිසිම බලපෑමක් නැහැ. කිසිම ප්‍රතිදේහ හැදෙන්නේ නැහැ පළවෙනි එකට. මතක තියාගන්න. ඊට පස්සේ සති 8කට ගිහිල්ලා දෙවෙනි එක ගහලා සති 2කට පස්සේ තමයි ප්‍රතිදේහ හැදෙන්න පටන් අරගන්නේ. එතකොට විතරයි ඒකෙන් ආරක්ෂාවක් තමුන්නාසලට ලැබෙන්නේ. ඇස්ට්‍රසෙනිකා, ෆයිසර්, මොඩර්නා වල යම් 140 සිට 170 දක්වා ආවරණයක් තමුන්නාසලට ලැබෙනවා පළවෙනි එන්නතින්. නමුත් සයිනෝෆාම් වල හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එන්නත් කරන්නේ මේකට ඇති විසඳුමක් නෙවෙයි. මොකද එන්නත් කරන්නේ කරන්න තිබුණ කලින් අපි කියපු කාලේ. අපි කිව්වා එන්නත් කරන්නේ කරන්න ඕන හැටි. ඒව කරේ නැහැ. දැන් අද එන්නත් කරන්නේ උඩ දාගෙන කරාට දැන් කාලේ ප්‍රමාද වෙලා ඉවරයි එන්නත් කරන්නේ. එතකොට අද මේ தத்துவය අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉඳලා කඩාගෙන වැටීම අද ප්‍රාදේශීය මට්ටමටම ගිහිල්ලා. ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලවල පවා අද මේ தத்துவය කඩාගෙන වැටීමක් තිබෙනවා. මොකද ඒ සෞඛ්‍ය සේවකයන් ඉතාමත්ම විශ්වාසභංගත්වයට පත් වෙලා තිබෙනවා. මේ කරන එකකින් තේරුමක් නැහැ. මේකකින් විසඳුමක් නැහැ කියන මානසික தத்துவය අනුව ඔවුන්ට ඒ වෛද්‍යවරුන්ට පවා ඒ සෞඛ්‍ය සේවකයන්ට තේරෙනවා අපි මේ කරන වැඩෙන් ප්‍රතිඵල ඒ තරම් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ මානසික විශ්වාස මානසික භංගත්වයකට පත් වෙලා තියෙනවා සෞඛ්‍ය සේවකයෝ. ඒ නිසා අද බොහෝ රෝහල්වල අද අවම ප්‍රතිකාර නැහැ. අද ඇඳක් නැහැ. අද ICU එකක් නැහැ. අද පුද්ගලික රෝහල්වල නැහැ. බෙහෙත් නැහැ. මේ වගේ තත්වයකට මුළු සෞඛ්‍ය මහත් සෞඛ්‍ය සේවයම කඩාගෙන වැටෙන්න ආරම්භ කළා නෙවෙයි කඩාගෙන වැටෙමින් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ නිසා ප්‍රතිකාර නොමැතිව බොහෝ අය මිය යනවාද? ඇඳක් ගන්න බැරුව අපි දැක්කා රූපවාහිනියේ ඇඳක් නැතුව දවස් 5ක් ඉඳලා කොරිඩෝ එකේ මිය යන මිනිස්සු රෝහල්වල. එතකොට මෙන්න මේ තත්වයකට අද සෞඛ්‍ය සේවය අද ඉතිහාසයේ කිසිම දවසක නැති ආරාජික තත්වයකට සෞඛ්‍ය සේවය කඩාගෙන වැටලා තියෙනවා. මම උදාහරණයට ගන්නම් මේ හෝමගම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ sorry
බුද්ධ හෝමාගම පුද්ගලික මේ මධ්‍යස්ථානේ ඒකට රෝගීන් කතා කරාම ඒකේ ඒකේ කියන දේ මෙන්න බලන්න මේකේ तत्व मुखदीलाकतरा दें कि प्रतीकार तींदुकराने प्रतीकार धीमट तिबेन अवस्था मत मेम तत्क लंका सिधुना धातली सत्यम पास किसी दवस गण मिनसुंट प्रतीकार मे एकेकना अत्वर प्रतीकार नतिवना मिशा रोहल प्रतीकार एतम अवश्य पहासुक नतु लंकाय मिनसुक अवदाक सौख्य सेवे मे मैथ इतिहास कवदाक मेघीन रोग अतरम दरुणे इक तनक नेता विन तन कि वहाम एव गिन्न गिन ये प्रतीकार कर अद मेन मेघाई तत्व अद कियाने मुखद मे मे पुद्गलिक रोहाले कियाने मे मे दुराने कथा कराम एंटीजन करान्य पा पीसीआर करान्य पा मुखद मेदिक कराम रोगीन अहुन रोगीन अहुनाम दान तनाक नीसा टेस्ट करान्य पा कौमद तत्व එතකොට මෙහෙම ටෙස්ට් අඩු කරලා තමයි ඔය අද ආසාදිත සංඛ්‍යාව 6000 ගණනක තියෙන්නේ. එතකොට මේ කට්ටියවත් ගණන් හදුවා නම් කොහොමද? මේ වගේ තත්වයක. මම තව උදාහරණ පෙන්නන්නම් තමුන් ආසකට. එතකොට අනිත් එක මේ අද ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඒවා පවා කඩාගෙන වැටලා තිබෙන්නේ. මේ තත්වය යටතේ. ඒවා කඩාගෙන වැටුනේ හොඳ උදාහරණයක් මම පෙන්නන්නම් තමුන් ආසලට. මේ තියෙන්නේ අගලවත්තෙන්. අගලවත්තේ ඇත්තරම करपु एक मे सिधुम ये दाहत्वन दिन उदासन दन्ना हदुर मितुरा प्रदेश महाजन सौख्य परीक्षक वरियागे कार्यालय दवा स्कीपे अतिशयन पशु ये दिन महाजन सौख्य परीक्षक वरिया हिटी अटी मठ दुर्गतने मुतमग्दीपी अप प्रदेश नम अगलवत नगरे पुदुश्रवणागारे वेत पेमीन कोरोना परीक्षा वक्रगण लिशाई माहट कोरोना लक्षण हुदयट यतई दन्ना मा पमनक मगे वाहन नगी ऐ जी मी वाहन अतुटम वीसी मम दुटे सीएकट अधिक पिरीसा के क्रुक्वे मीन इकापिटे का गेटमीन कोरोना परीक्ष ने सौंधा इद्रिपत्व सिटी माई खनगाटूट करुणक्वाणी मेयतर कुडा लमुन वायसक अम्मावर पियवरद सिटी माई इतरा पिरीसा के अंदवागनी मठा इदायति स्थान नौन भाव पैवश्युत माई फैमिली सियालोम अंक्या क्लबागत युत माद पिरीस एहमे मणतुरुसित अंक्या क्लबागत अतर कोरोना नति आयक सिटी एनम ओहुट एमस्थान आसादने वीम अनिवार्य वे किसी तो फिर कलमना करने के हिनोवी है कोरोना समग रटक वसर दिख काल गल रोग समग पवतन राज्य यंत्र मितरम वगकी विरहित कोरोना बोकर मध्यस्थान पीहटी अतिशय कनगाटोट कारण की मेवा लंका वे पीहटू अतिबिन लोक सौख्य संविधाने शाखा वे एसटवत लखनऊ अने मंद पॉजिटिव कोलेत अरंग एदरगीन दैयांट एहिदी सीएक पमन पिरी पेमिनी मुल शरीर व्यसन से एदगत निलधारी को प्रकाश कर रोग लक्षण अतिया एक पोलिमकटा आश्रित नमू आय तव पोलिमकटा लेस पेल जैसे लेसाई सियाल अच्छारू की कोरोना परीक्षा और पेमनी अगलवत्ते मिनीसु सीसी कड़ूति अवसाने एंटीजन परीक्षा वे प्रतिपाल विले लबादुन्नतर बहुत आसादित भवत आवरू मम दे यात्र भीमी मेलेस एंटीजन परीक्षा मेन तहवरु रोगी इंटीलंकट कर्मे कुमग्दे अन्न पिलीबत किसी तो धनुवत् किरीमक नुमेत सियालोम खालेद रगिन सामान्य विलासिंग यलिनी वेस्बलापिटत्व नटू ඒ සිටි ආසාදිතේ නෝ සුළුතරයේද නිසැකවම හිට අනිද්දා ආසාදිතෙන් වනු ඇත මන්දයත් ඒ තරමට එතන දෙපිරිසම එකට අච්චාරු දෙමු හේිනි දිවේනේ සිතු ප්‍රදේශවලද තත්වය මෙලිසමය මෙන්න බලන්න අද සෞඛ්‍ය තත්වය කඩාගෙන වැටලා තිබෙන තත්වය ඒ කියන්නේ ඒතන හඳුනගත්තට පස්සේ PCR එක කරලත් ඇන්ටිජන් ටෙස්ට් එක කරලත් ඊට පස්සේ ප්‍රතිකාර නැහැ ඒගොල්ලන් ගෙදර යවනවා අද අඩුගානේ කතා කරලා කිව්වහම MOH ට
අද ඇවිල්ලා අඩු ගානේ පත්‍රිකාවත්වත් අලවන්නේ නැහැ. ඒ ගෙවල් වල හැමම නිකන් ඉන්නවා මිනිස්සු. ඒතකොට නොදන්න මිනිස්සු ඒ ගෙවල් වලට එන්න හදනවා. මෙන්න මෙවැනි තත්ත්වයක් තිබෙන්නේ. ඒ gedara රෝගීන් පෙන්වන්නේ කැමති නැත්තම් පිටට Taman රෝගීන් කියලා ඒ කට්ටියට එන්නත් ඉඩ දෙනවා. ඒතකොට මේ මෙහෙම වෙනකොට මේ වසංගතයක් මර්ධනය කරන්නට පුළුවන්ද? එතකොට අනිත් එක බලන්න මේක කියනවා. දැන් ආණ්ඩුව දුන්නා හොට්ලයින් නම්බර් එකක්. කීයද? 1390. ඒක ලංකාවෙම ඒ මධ්‍යස්ථානවලට ඒකට ගැව්වාම තමන්ගේ ප්‍රදේශයේ MOH කාර්යාලයෙන් උත්තර ලියන. දැන් බලන්න ඒකට වෙලා තියෙන්නේ. දුරකථන අංක 1390 ලෙස නව හොට්ලයින් වෛද්‍ය සේවාවක් බස්නාහිර පළාතේ නිවෙස්සේ රැඳී සිටින කොරෝනා ආසාදිතයන්ට හඳුන්වා දී තිබේ. එහි පළමු පියවර වන්නේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුරකථනයෙන් අමතා හෝ SMS පණිවිඩයක් යවා හෝ ලියාපදිංචි වීමයි. පිටපිට දවස් 4ක් 30 ඉහතකී හොට්ලයින් එකට ඇමතුම් දුන්නද දුරකථනයට කිසිවෙක් නොපැමිණි. ඒ ක්‍රමයේ හරහා රෝගියෙකු ලියාපදිංචි වීමට වෑයම් කරන විට හුස්ම ටික ගොස් අවසන්ය. ඔන්න 139 නෝට් කියන හොට්ලයින් නම්බර් එක. අද මේවා අද ඇමතිවරු කී දෙනෙක් ඉන්නවද 4ක්. මම තනියෙන් කරපු වැඩේ කරන්න දැන් 4ක් ඉන්නවා. නමුත් මේ මිනිස්සු මේවා කරනවාද එතකොට? මොකද්ද මේ වෙන්නේ? දැන් මේ ඔක්කොම තියෙද්දි චන්න ජයසුමන හැමතිවරයා රාජ්‍ය හැමතිවරයා එයා කතා කරනවා. එයා මේක විහිළුවට අරගෙන පාර්ලිමේන්තුවේ ජෝකරෙක් විදියට රඟපානවා. මේ තරම් ඛේදවාචකයක් මේ තරම් වසංගත තත්වයකින් රට මෙහෙම තත්වයකට තියෙද්දි එයා උත්තර දෙනවා. එයා කාටද බනින්නේ? විපක්ෂ නායකට. මොකද්ද මේ ටොසිලි සුමා මේක මේ ඒ බෙහෙත නැහැ කිව්වයි කියලා. ඒ බෙහෙත නෙවෙයි. තව මම ලයිස්තුව ඉදිරිපත් කරන්න නැති බෙහෙත් ටික. ටොසිලි සුමාප් කියන්නේ ඇත්තරම තමුන්නාසල දන්නවා මේ රෝගේ උත්සන්න වුනහම වෙන එහෙකටවත් අහන්නේ නැති වුනහම මෙන්න මේ ටොසිලි සුමාප් කියන ඖෂධය මේ ආන්ස කරනවා සමහර වෙලාවට. සමහර වෙලාවට මැන්ති වෙන්නත් පුළුවන්. ඒතොර මෙන්න මේ ටොසිලි සුමාප් එක අද හොයනවා. දැන් මට පෞගේ දවස්වල හැම තිස්සෙම ටොසිලිසුමාබ් බිල්ලලා දුරකතන 4ක් 5ක් දවසකට මේ වෙලා මම නොයෙක් නොයෙක් තැන්වලින් සමහර කට්ටියට හොයලා දුන්නා සමහර කට්ටියට හොයන්න බෑ ඇත්තේ නෑ සමාගමෙන් කිව්වා එකක්වත් නෑ කියලා බවර සමාගමෙන් මෙන්න බලන්න දැන් sorry මේ මෙන්න බලන්න අද ඒකේ தত্ত্বය අද මොකද්ද වෙලා තිබෙන්නේ අද දැන් මෙයා කියනවා ඕනතරම් ටොසිලිසුමාබ් තියෙනවා කියලා විහිළු කරනවා විපක්ෂ නායකතුමාට අද විපක්ෂ නායකවරයා දන්න සෞඛ්‍ය තත්ත්වයවත් මේ ඖෂධ පිළිබඳ ඇමතිවරයා දන්නේ නැහැ. රටේ මොකද තියෙන තත්ත්වය විපක්ෂ නායකතුමා දන්න ටිකවත් මේ මිනිහා දන්නේ නැහැ. මේ බලන්නේ මේ කියන මේ මිය යන්නේ කවුද? තමුන්නාසර දන්නවා වෛද්‍ය සතිෂ් ජයවර්ධන මැතිතුමා. දොස්තර සතිෂ් ජයවර්ධන කියන්නේ ඒ කාලේ හිටපු ලංකාවේ හිටපු කිසිම වෛද්‍යවරයෙක් නොදන්නවයි කියලා කියන්න බෑ. ඒ තරමට දන්නවා. ඒ මොකද දිවංගත ජයා ජයවර්ධන මහත්මයාගේ ඇත්තරම පුද්ගලික වෛද්‍යවරයා ලෝකේ හැම තැනකම ජයජයවර්ධන මහත්මයා ගියේ මේ වෛද්‍යවරයාත් එක්ක ડોક્ટર සතිෂ් ජයවර්ධන. එතකොට මේ ડોક્ટર සතිෂ් ජයවර්ධන ලෝකේ ගිහිල්ලා එතුමා ජයර් එක නික්සන් ලව හම්බුණා, ක්ලින්ටන් ලව හම්බුණා, පිඩෙල් කැස්ට්‍රෝ ලව හම්බුණා, ගාන්දි ලව හම්බුණා. මේ වගේ ලෝක පූජිත නායකයෝ හැම එක්කෙනාම හම්බුණ පුද්ගලෙක්. අන්තිමට මිය ගියේ කොහමද? බෙහෙත් නැතුව. මොකද්ද බෙහෙත? ටොසිලිසුමා. මේ බලන්න එතුමා එතුමා මේ කරන මට කිව්ව ඕන සුදු වෑන් එක යන්න මම කියන්නම් කියලා. අපාමත් වුණා උදේ පාන්දර 5ට ප්‍රයිවට් ස්පිරිතාලෙක. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ළමයි පිළිපද විශේෂඥ නෝත් කලම්බෝ මෙඩිකල් කොලෙජ් එක නෝත් NCMC කියලා අද හුඟක් දක්ෂ වෛද්‍යවරු බිහි කරපු එක විශ්වවිද්‍යාලයක්. එතුමා ඒකේ නිර්මාතෘවරයෙක් හැටියට සටහන් වෙනවා. එතුමා බොහොම දක්ෂ වෛද්‍යවරයෙක්. අවසනාවන්තට කමට අපි අද එතුමා අපේ මේ වෙන් වුණා. වෙන් වුණේ කොවිඩ් වෛරසය ලැබිලා. මම උත්සාහ කරා එක එක කට්ටියට කතා කරලා මේ අන්තිම වැක්සින් මේ අන්තිම මේ බෙහෙත ලබා දෙන්න එතුමට. ඒක මේ යක්කිසි මේ අසාධ්‍ය පුද්ගලයෙක් අන්තිම මොහොතේදී දෙන බෙහෙතක්. ඒක සමහරකට හරියන්න පුළුවන් සමහරකට හරි නොයන්න පුළුවන්. නමුත් ඒ බෙහෙත ජයසුමන මහත්මයා අන්තිමට පාර්ලිමේන්තුවේ කියපු විදිහට ඒ ලංකාවේ ගන්න නැහැ. ඒකේ බව සහ සමාජ තමයි ඒකේ ඉම්පෝර්ටන්ට්.
10යි දක්වා. ඒකත් ගන්න නැහැ. ලක්ෂ 10කත් ගන්න නැහැ. ඉතින් එවැනි වාතාවරණයක තමයි ජයසමන මහත්මයා පාර්ලිමේන්තුවට කියලා තියෙන්නේ මේක හැමදාම තියනවා ගන්න සජිත් ප්‍රේමදාස මහතුමාට කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ එයා දන්නේ නැත්තම් අනිත් කට්ටිය ගන්න. මම ජයසමන මහත්මයාට මගේ නම්බරේ දැම්මා Facebook එකේ දාලා මම කිව්වා ඔතනම මම කතා කරා. තීරණ දෙන්න. තීරණ කියන්න. කියන්න යටි කියලා කියන්න. මම ඒකට මේ මුදල් දෙන්න කියලා. එහෙම නැත්තම් මට දෙන්න එකක්. ඔව්. මම කියන්න බෑ. නමුත් මම කීප දෙනෙක්ගෙන් ඉල්ලුවා. ඒ එක්කෙනෙක්වත් මට අඩුම ගානේ උත්තරයක්වත් දුන්නේ නැහැ. ටෙලිෆෝන් කෝල් එකකින්වත් නැහැ. නමුත් මට එකපාරට මතක් වුණා සජිත් ප්‍රේමදාස මහත්මයා. ආයෙත් මම කතා කරා. ඊට පස්සේ ටෙලිෆෝන් එක ආන්සර් කරා. ඊට පස්සේ කිව්වා මම උත්සාහ කරන්න. මම මාතෘ සමරවීර රජතුමාට එකක් හොයලා දුන්න බව ඇත්ත. නමුත් ඒක අන්තිම එක තමයි. ඊට පස්සේ එතුම කතා කරා MSE එකේ උසස් නිලධාරීන්ට. ඒගොල්ලෝ කිව්වා බඩු ඉවරයි. මේක නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ ජයසමන මහත්මයා කියනවා මේවා කියනවා. එක එක කට්ටියට කතා කරාම එතකොට දැන් පේනවනේ මේ තත්වය ඇත්ත මොකද්ද කියන එක. දැන් තමන්ගේ මේ ඖෂධ නැති වුණාට කමන්නේ ඖෂධ බාරව ඉන්න ඇමතිවරයා දන්නේ නැහැ ඖෂධය තියෙනවද නැද්ද කියලා. ඉතින් මෙහෙම තත්වයක අද සෞඛ්‍ය තත්වය මේ රටේ තිබෙන්නේ මෙන්න මෙවැනි විහිළුකාරයෝ අද අමාත්‍යාංශයේ ලැකගෙන තියෙන්නේ. මේ තරම් කීර්තිමත් අමාත්‍යාංශයක් ලෝකේ ඇතරම් ප්‍රශංසාවට ලක් වුණ ලංකාවේ අමාත්‍යාංශයක් අද මේ තරම් බලු තත්වයකට ඇදලා දාලා තියෙන මේ මිනිස්සු. එතකොට කරලා අනිත් එක ඒක විහිළුවට ටොසි ටොසි කියලා. මේ මිනිහා මේ 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 ඖෂධ පිළිබඳ මහාචාර්යවරයෙක් කියලා කියන්නේ කොහමද? මං කියන්නේ රෙද්දක් ඇඳගෙන ওই විදියට වෛද්‍ය මේවක ගැන කතා කරනවාද? කවුරුවක්වත් කාටවත් කතා කරන්නේ නැහැ ටොසිලි සුමාබ්බෙකට ටොසි කියලා. එහෙම මේක ටොපියක් වගේ නෙවෙයි. අර කිව්වනේ 1 ලක්ෂ. දැන් පිට තියෙනවා ලක්ෂ 10කට වෙනකම්. මම හැදුවස් රෝගීන්ට අන්තිමට මම එකක් හොයලා දුන්නා ඊට පස්සේ මට හොයලා දෙන්න බැරි වුණා මට කිව්වා මෙන්න මේ මේ තැන්වල බලන්න ඒකේ මේ වැඩිපුර ගන් වලට තියෙනවා අර බෑග් වල දාලා ආපු එකක්වත් නැහැ එකම ඖෂධයක්වත් නැහැ එතකොට අනිත් එක එයා කියලා තියෙනවා මේ දැන් මේ බලන්න ওই විතරක් නෙවෙයි අද සෞඛ්‍ය අද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 169ක් ඖෂධ ඉඟයි හොඳේ දැන් මේකේ මගේ ගාව තියෙනවා මේ ඖෂධ ලයිස්තුවම. හරිද මේ ඔක්කොම අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළුව ඒ ඖෂධ අද රජයේ රෝහල් වල නැහැ. අද පුද්ගලික ෆාමසි වලත් තමාර ඖෂධ නැහැ. මෙන්න මේ වගේව තියාගෙන අර නීරෝ වීණා ගායනය කරන වගේ ඒගොල්ලෝ විහිළු ජෝකර් මේ 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 චරිතය රඟපාන ජෝකර්ලා වෙනවා. ඒතකොට තමන් ඉගෙන ගත්තේ මොනවද මම දන්නේ නැහැ ඖෂධ වේද පිළිබඳ මහාචාර්ය PhD එකක් කරේ. කොහොමද දන්නේ? මේ වගේ ප්‍රාථමික දෙයක්වත් දන්නේ නැති කරගන්නට බැරි ඇමතිවරු අද ඇවිල්ලා අනුන්ට ගරහනවා. ඒක කියලා තියෙනවා මමත් ඖෂධ වලට මගේත් වංචා තියෙනවා කියලා. මං කියනවා ඔප්පු කරන්න කියලා. දැන් ඇවිල්ලා අවුරුදු එකහමාරක් වුණානේ. ඒ විතරක් නෙවෙයි.
දැන් මොකද්ද දැන් ජනාධිපති කොමිෂමේ මට ගැඳවල නැහැ කවදාවත් ජනාධිපති කොමිෂන් සභාවේ ඖෂධ පිළිබඳ ඔය ගිහ පස්සන් ගහලා ඔය ජීඑම් එක විභාග කරා ඒකකටවත් මාව ගැඳෙව්වේ නැහැ මොකද මගේ අපේ මගේ සම්බන්ධයක් නැහැ මාව කැඳෙව්වේ ජනාධිපති කොමිෂන් සභාවට එකයි නෙවිල් ෆොනාන්ඩු රෝහලා ඇදුවට අද නෙවිල් ෆොනාන්ඩු එක නැත්තම් මේගොල්ලෝ කොහෙද අද නෙවිල් ෆොනාන්ඩු එක නැත්තම් කොහෙද අද ඇඳම් 500ක් අද පාවිච්චි කරන්නේ නෙවිල් ෆොනාන්ඩු එකේ අම්මලට අම්මලා වෙනුවෙන් මට පහුගිය දවස්වල කිව්වා ඒක අර ඕපේ මේ 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 නොගෙවන සෙක්ෂන් එකේ ඇඳන් 200ක් තියෙන වාටු සංකීර්ණ තියෙනවා කලාපයක් තියෙනවා ඒ 200ට 1200ක් ලෙඩ්ඩු ඒ නිසා ටොයිලට් එක පිරීලා උතුරනවා කියලා. අද මේ ඔක්කොම ලෙඩ්ඩු අද දාලා තියෙන්නේ මම නෙවිල් ෆොනාඩු ගත්තේ ඉඳන්. මට බැන්නා මේ මේ ඇම්බියුලන්ස් කෙනාවට. ඔය ඇම්බියුලන්ස් වල යන්න එපා කිව්වා. අද ඒවා හින්දා තමයි දුවන්නේ. අද ඇම්බියුලන්ස් තිබුණේ නැත්නම් අද බලන්න දෙවුණා මරණ සංඛ්‍යාව කොච්චරද කියලා. ඔය ගෙදර ඉඳලා ගෙන ගේන්න බැරි වුණාම මේ කර්ෆියු වෙලාවේ මරණ සංඛ්‍යාව බලන්න දෙවුණා. ඒ ඒව නැත්නම්. අද නෙවිල් ෆොනාඩු එක නැත්නම් බලන්න දෙවුණා තව කොච්චරක් මරණවද කියලා. අද හැමෝම මගෙන් කතා කරලා ගෑනු එක්කෙනෙක් නම් ඉල්ලන්නේ නෙවිල් ෆොනාන්ඩු එකට දාලා දෙන්න සර් කියලා. මේ වගේ ඒවා. ඒ නිසා මේ අපි කරපු දේවල් අද ඒවට වාචාලකම් දොඩලා දොස්තර සාෆිලා ගැන කතා කරලා තුට්ටු දෙකේ කතා කියලා වෛද්‍යවරයෙක් විදියට නෙවෙයි තුට්ටුම දෙකේ දේශපාලඥයෙක් විදියට. වැදගත් දේශපාලඥයෙක් තුට්ටු දෙකේ දේශපාලඥයෙක් විදියට. මේකල සල්ලි. මේගොල්ලෝ දන්නවා මේ තමයි පළවෙනි සහ අවසාන වර. ඒ නිසා ඒගොල්ලෝ කරන්නේව මම ඉස්සරහට කියන්නම් අමාත්‍යංශයට වෙලා කරන්නේ මේ වසංගත රෝග මර්ධනය කිරීම නෙවෙයි වෙන ඒවා. ඒක නිසා මම කියනවා මේ අර ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි. විපක්ෂ නායකලට අපිට ඇඟිල්ල දික් කරන්න ඉතිසල කන්නාඩියට ගිහිලා Tamanට ඇඟිල්ල දික් කරගන්න. මම කියනවා ওই මිනිසුන්ට අද ලෙඩ්ඩු මැරෙන්නේ තමුන්නාසේ අහිඳා. ඒ නිසා මම කියනවා අර අප්පගේ හැටියට නැති පුතා නොට්ටික පුතාලා අපේ අම්මා අපේ තාත්තලා මිනිමරලා නැහැ. ඒකින්ද මතක තියාගන්න අපි වැදගත් විදියට හදලා තියෙන්නේ. අපේ තාත්තලා අපේ අම්මලට අතක් උසලවත් නැහැ. ඒ නිසා දැනගන්න මේ තව තව කතා කරන්න આવොත් තවත් තම තමන් ගැන කතා එළියට එවි. එතකොට මෙන්න මේ වගේ විහිළුකාරයින්ට තමයි අද සෞඛ්‍ය දීලා ඒ කාඩ් කුට්ටම එක එක වෙලාවකට අනාන ඉන්නවා. එක එක වෙලාවට අනාන ඉන්නවා. මේ නිසා මම කියනවා අද මුළු රටම ලොක්ඩවුන් කරන්න කියලා ඉල්ලනවා. අද බලන්න දැන් පලාතෙන් පලාතට සුවන් ලොක්ඩවුන් එකකට යනවා. කඩ මේ මේ වෙළඳ සංගම් හැම පළාතෙම කඩසාප වසාදමමින් තේනවා. ඒ කියන්නේ වෙළඳ සංගමයේ මිනිස්සුන්ට තියෙන ඥානයේ මුලය මේ ඉන්න ජනාධිපතිලට හමුදාපතිලට මේ ඉන්න ඇමතිලට නැහැ. ඒකයි මේ රටේ අභාග්‍යය. ඒ කඩකාමරවල බඩු විකුණන මිනිහාගේ මුලයවත් නැහැ. මේක මේක කොහොමද මනවත්තන්නේ කියලා. ඒ නිසා අද බලන්න මම එදා පෙන්නුවා සියලුම වෛද්‍ය සංගම්. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් एसोसिएशन ऑफ मेडिकल स्पेशलिस्ट विशेषज्ञ वैद्यों के संगम है इतने राज्य वैद्य निर्धारण के संगम है एवगेम वैद्य विशेषज्ञ मे पिली बंद पर्यवेक्षण कर आचार्य जीवंधर वाय विशेष मे महाचार्य सुनीत अगंपोड़ी मे वगे मिनसु इतोट मे मे क्या अंत अद अंतिम मे अगंपोड़ी महात्म करगा मेवा कोम मेवगल मे सीएलुम සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන සියලුම වෘත්ති සමිති නායකයෝ සෞඛ්‍ය සේවයේ ඊයේ ඒ සියලුම කට්ටිය වාඩි වුණා වාඩි වෙලා මේ කිව්වා මිනිස්සුන්ට ස්වයං ලොක්ඩවුන් එකකට යන්න ආණ්ඩුව පැත්තක තියලා ලොක්ඩවුන් එකට යන්න මම එදා කියෙව්වා තමුන්නාන්සලට වෛද්‍ය සුදර්ශිනී ෆර්නැන්ඩෝ බුල්ලගේ ප්‍රකාශය ඇයි කියන්නේ අමාත්‍යාංශයේ කියන දේවල් අහන්න එපා සෞඛ්‍යාංශ කියන දේවල් අහන්න එපා ඔයගොල්ලෝ ලොක්ඩවුන් කරගන්න එච්චරයි ඒක ඒක තමයි මමත් කියන්නේ. එතකොට මේ தත්ත්වය අද ඒ නිසා මම පෙන්වලා දෙනවා අද මහාචාර්ය අගම්පොඩි සුනේත් අගම්පොඩි මහත්මයා මේ මේක දැම්මා 20 වෙනිදා. අද මේ මේක ප්‍රකාශ කරා මිය යන්නේ තීරණ ගන්නන් නොව දුප්පත් අසරණ ජනතාවයි. ප්‍රභූවරු උදෙසා සිය ගණන් රෝහල් ඇඳවල් වෙන් කර ඇත. දුප්පත් ජනතාවට ඉතුරු නිවෙස්වල නිරෝධායනයේ පමණි. වෛරසයේ පැතිරීමට ඉඩහැර මිනිසුන් මැරෙන්නට ඉඩදී බලාහිඳ ආර්ථිකය රැක ගැනීම ඉතා පහසු තීරණයකි. රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනේත් අගම්පොඩි. මේ බලන්න අන්තිමට මේ මහාචාර්යවරයා කියලා කියලා කරන්න දෙයක් නැතුණාම කිව්වේ. ඇත්ත කතාව සම්පූර්ණ ඇත්ත. ලොකු මිනිසුන්ට KDU එකේ ඇඳන් 100ක් තියෙනවා වෙන් කළා. ඒගොල්ලෝ අසනීප වුණොත්. හරිද?
තමුන්නාන්සේලාට මේ රටේ පොඩි මිනිහට යන්න ඇඳක් නැහැ හෙට දවසේ. ඒ නිසා මම ඉල්ලීම කරන වෛද්‍යවරයෙක් විදියටත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කියලා තත්ත්වය ඉතාමත්ම භයානකයි. ඉතාමත්ම භයානකයි රටේ තත්ත්වය. මේ තරම් භයානක තත්ත්වයක් නැහැ කොහෙවත්. මම එදා පෙන්වුවා සංඛ්‍යාලයකින් ලෝක මේ ලෝක මේ බැංකුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කරේ. ඒකේ කියන්නේ මේ රෝගීන් මරණ සංඛ්‍යාව වැඩි වීමේ ප්‍රතිශතය බැලුවොත් ලංකාව ලෝකේ නරකම රට පළවෙනි රට. නරකම රට. ඒ තරම් නරකම අන්දමින් මේ රෝගය පැතිරිලා යනවා. බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි ලොක්ඩවුන්. ආණ්ඩුව පැත්තක තියලා මම ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාවගේ අහිංසක මිනිස්සුන්ගෙන් තම තමන්ගේ ගෙවල් වලට වෙලා ඉන්න රාජ්‍ය සේවකයෝ ගෙවල් වලට එලා ඉන්න පුද්ගලික අංශයේ සේවකයෝ ගෙවල් වලට එලා ඉන්න බස් එකේ යන්න එපා දුම්රිය යන්න එපා කඩපොළට යන්න එපා වෙළඳසැල් විතරක් ඇරලා තියන්න වෙළඳසැලෙන් බඩු ටික අත්‍යවශ්‍ය බඩුවක් ගන්න උසුසල අරින්න වෛද්‍යවරයා ලෙඩ බලන්න මේ ටික ඇරෙන්නට අනිත් ඔක්කොම ටික නවත්තලා ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක හරි ගස්සන්න ප්‍රවාහන වැඩපිළිවෙල දෙන්න ආර්ථික මධ්‍යස්ථාන වලින් බඩු ටික රට පුරා බෙදා හරින ඒව ටිකට ඉඩ හරින්න ඉඩ හැරලා ලොක්ඩවුන් කියන එක කරන්න කර්ෆියු නෙවෙයි හමුදා ක්‍රම වලින් මේකට විසඳුමක් නැහැ සෞඛ්‍ය ක්‍රම වලින් විතරයි මේකට තියෙන්නේ ලොක්ඩවුන් එක වෙලාවට සියලු කඩ සියලු කඩ ඇරලා සියලු වෛද්‍ය මධ්‍යස්ථාන ඇරලා සියලු මේ ඔසුසල් ඇරලා හොඳ ඒවයි ඒ ආහාර පද්ධතිය ඖෂධ පද්ධතිය ඒව ඔක්කොම ක්‍රියාත්මකයි අනිත් ඔක්කොම අක්‍රියයි ඒ නිසා අනිත් ඔක්කොම අක්‍රිය කළා තමුන් නාසලා බේරෙන්න මොකද හෙට දවසේ රෝහල් නැති වෙනවා ඇඳන් නැති වෙනවා ඒ නිසා මියන්න වෙන්නේ ප්‍රතිකාර නැතුව ඒ නිසා වහාම මේ ලොක්ඩවුන් එකට ලොක්ඩවුන් කරගෙන රටම ලොක්ඩවුන් කරගෙන අද අන්තිමට අද මල්වතු අස්කිරි මහානායක අහමදුරුත් ඉල්ලීමක් කළ දෙනවා වහාම ලොක්ඩවුන් කරන්න කියලා නමුත් මේවා මේක මේ බීරි අලින්ට වීණා ගායනය කරනවා වගේ බීරි අලින්ට මේවා ඉගෙන මේවා දන්න මොළ නැහැ සෞඛ්‍ය ගැන අහපුවත් වෛද්‍ය විද්‍යාව ගැන දන්නවත් මොළයක් නැහැ මේවට තීන්දුව ගන්න ඒ නිසා තමුන්නාන්සේලා බේරෙන්න ක්‍රියා කරන්න ඒ නිසා විපක්ෂ නායකට බැනලා අපිට බැනලා මේ වසංගතයට ඇති සුගතියක් නැහැ විපක්ෂ නායකතුමා කරන්න පුළුවන් හැම දෙම කරා එතුමා කැප වුණා එතුමා තමන්ගේ එන්නත නොගහගෙන හිටිය අන්තිමට එතුමට හැදෙනකම්ම එතුමා කරන්න පුළුවන් කැපවීම කරා අපි කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරා උදේ දවල් රෑ කිව්වා ඇමතිවරුන්ට කතා කරා කිව්වා මේකේ භයානකත්වය ඇමතිවරු පිළිගන්නවා ඒගොල්ලෝ කියනවා අපිට කරන්න දෙයක් නැහැ උඩින් තමයි ඔක්කොම තීන්දුව ඒ නිසා මම කියනවා අපි අපිම ලොක්ඩවුන් කරගනිමු නැත්තම් රට හෙට දවසේ විශාලාවක් වෙනවා හෝමි සුදි දැන් මන්ත්‍රීතුමා අපි දන්නවා ආනුපක්ෂ නීතිනේ චෝදනා වෙනවා විපක්ෂයට මේ කඩවල් වහන්න රට අඩාල කරන්න කටයුතු කරන විපක්ෂය කියලා. ඔබතුමාගේ කතාවත් එක්ක සනාත වෙනවා නේද? අද ඔක්කොම කියලානේ. දැන් ඊයේ සියලුම කට්ටිය මාධ්‍ය ඇමතුවානේ. සෞඛ්‍ය මාත්‍යයන් සියලුම වෘත්ති සමිති මාධ්‍ය අමතලා කිව්වා වහන්නේ කියලා ඔක්කොම. මේක මම තනියෙන් කියන එකක් නෙවෙයි. අද මං හිතන්නේ අද අවස්සරුවේ තවත් ස්වාමින් ලංකාවේ මේ ආණ්ඩුව ගෙනාපු සියලුම ස්වාමින් වහන්සේලා වාඩි වෙනවාද මේ ඉල්ලීම කරන්න. ඒ විතරක් නෙවෙයි අද මේක මේ වගේම ඉල්ලීමක් තමයි මල්වතු අස්කිරි මහානායක හැමදෙරු කරන්නේ. මේකම තමයි වෛද්‍ය විශේෂඥවරු වෛද්‍ය සංගම් සියල්ලම කතා කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මේ ඔක්කොම කියන්නේ එකයි. දැන් ඒ වගේ තමයි ලබන සම්දානක ලොක්ඩවුන් කරේ නැත්තම් සෞඛ්‍යංශ කට ඉවත් වෙනවායි කියලා තියෙනවා. මේ තත්ත්වය ඒ වගේ තත්ත්වයකට තමයි යන්නේ දැන් රට. මේක තේරෙන්නේ නැහැ. මේක තේරෙන්න මිනිහෙක් නැහැ. දැන් තේරෙනවනේ ඇවිල්ලා මේ කරගත දෙයක් අද මේ වෙනදා ඕනම රාජ්‍ය නායකෙක් මේ මහජනට කන් දෙනවා තමන්ගේ පාක්ෂිකෙන්ට කන් දෙනවා මේ එකක්වත් නැහැ ඒක තමයි විදේශිකයෙක්ව ගෙනහැල්ලා පුටු වල වාඩි කරාම ඕක වෙනවා සමන්සෝ ඒ වගේම තමයි අපි දන්නවා මේ ආරංචියක් තියෙනවා ව්‍යාපාරිකෝ කීප දෙනෙක් තමයි මේ රට පාලනය කරන ජනාධිපති මහත්තයා කැබිනට් මණ්ඩලයක් නෙවෙයි කියලා මේක සත්‍ය සත්‍ය ඔව් ඉතින් අද මේක බිස්නස් එකක් නේ ව්‍යාපාරිකෝ කීප දෙනාට අද ඇන්ටිජන් එක ගේනවා රුපියල් 80යි ඇන්ටිජන් එකක් ලංකාවට ගේන ඩොලර් 2යි ඩොලර් 4 අතර තමයි මේ මේ මේකේ ගාණ තියෙන්නේ. එතකොට හරි එතකොට අපි කියමු ඒ ගාණ බැලුවත් අද ඩොලර් 4ක් කියමු 4 ඕනනම් රුපියල් 800ක් 80 නෑ රුපියල් 800ක්. එතකොට රුපියල් 800 අපි කියමු රුපියල් 1000ක් කියලා 2000ට නිවිකුණන්නේ. ඉතින් මේ වගේ මේවට හුරුවා කන්න තියලා තියෙනවා.
එහෙම ඖෂධ වලට එච්චර විස දැන් මම ඉන්න කාලේ ඖෂධ නියාමනය කරා දැන් ඔය ඔය ඖෂධ ඔය 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 මේ 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 ඇමතිවරයා මොනවද කරන්නේ එක ඖෂධයක් අද ආවට පස්සේ නියාමනය කළේ තියනවාද මම පළවෙනි සැරේ 48ක් නියාමනය කරා කරාම තමුන්නාසලට කිව්වොත්තර ලාභ වුණාද මේ රටේ ජනතාවට කෝටි 440ක් අර මහාචාර්ය ස්වර්ජිනී ගලප්පත්ති කරපු මෙඩිකල් ඔඩිට් එකේ වෛද්‍ය විගණනේ ඒකේ පෙන්නලා දෙනවා මිලියන 4400ක් ලංකාවේ ජනතාවට ලාභයි. හතර කම්පැනි කාර්යයන්ට මිලියන 4400ක් තමන්ගේ ලාභයෙන් අඩු වෙලා තියෙනවා. ඒකින්ද තමයි මට බැඳගෙන ගැහුවේ ඔය එක එකට සල්ලි දීලා. එතකොට අද මේ මිනිස්සු කියනවා අපි හොරගම් කරනවා නම් මම ඖෂධ සමාගම් වලින් හොරගම් කරන මේ මිනිස්සු මට සල්ලි දෙයියයි මම මේ මිනිස්සුන්ගේ බිස්නස් එක ගයක් කැපුවාම. මේ තමාගේ මේ කහන්නේ මේ කොකල්පනයක් කරන්නේ. මම හිටියනම් දැන් තමුන්නාසල දැක්කනේ දූපත් රාජ්‍යයන් වල තත්ත්වය අනිත් රටවල් වල ලෝකේ අනිත් හැම දූපත් රාජ්‍යයක්ම බලන්න ඉතා හොඳින් මේක පාලනය කරලා තියෙනවා මොකද ඒ රටවල් දූපත් නිසා ඒ රටවල් වල තියෙන සාගරය එක තැනයි ඇතුල් වෙන්න පුළුවන් ඒ තැන හරියට කළමනාකරණය කරා නම් හරි මං ඒකනේ මුලින්ම කිව්වේ මම මාර්තු මාසේ මං කිව්වේ වහාම ගුවන්තොටුපළ වහන්න එහෙම නැත්නම් දැඩි කළමනාකරණයක් එකට සහභාගී කරන්න මේගොල්ලෝ කිව්වා නෑ සියලුම කට්ටියට එන්නේ කියලා ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මා ඒ වගේ ගොන් ආණ්ඩුවක් ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මා ලෝකේ ඔය එක එක්කෙනෙක් ව්‍යාපාරිකයෙකුට දුන්නා කෝටි ප්‍රකෝටි ගාණක් සල්ලි දුන්නා මොකටද අපේ රටේ කොවිඩ් නෑ අපේ රටට එන්න ඔන්න ආවා ඉතාලියේ ඉඳලා අරගෙනම බඩු අරගෙනම ආවා ඊට පස්සේ ඇතුළට ආවට පස්සේ අපි ඇතුළට ආවට පස්සේ මෙන්න එයාපෝට් වහනවා වැරද්ද තියෙනවා බෝතලේ ඇතුළට විස බීජය ආවට පස්සේ බෝතලේ මූඩිය ගැහුවා ගහලා වැරද්ද තියෙනවා ඊට පස්සේ කිව්වා එහෙමනම් දැන් පැතිරීම් වළක්වන්න දැන් ලොක්ඩවුන් කරන්න hina una 23 දිනේකට ලොක්ඩවුන් කරනවා එක්කෙනෙක් කියනවා මේ 23 දිනේකට ලොක්ඩවුන් කරන්නයි කියලා ඔහමයි hina una ගගා හොඳ ඊට පස්සේ hina වෙලා ඉවරයලා එයා කිව්වනේ අපි තමයි හොඳම කරේ කියලා එතකොට එහෙම කිව්වහම මොකද උනේ ඒ ඒ වෙලාවේ කරේ නැහැ මෙන්න යකෝ පැතිරෙනවා මෙන්න එතකොට ඔන්න ලොක්ඩවුන් කරා ලොක්ඩවුන් කරනකොට වටේ ගිහිල්ලා ඉවරයි වටේ එන්නත් ගියන්නේ කිව්වා එන්නත් ගිනාවේ නැහැ එන්නත් නැති වෙලා රටම වෙනකොට ඔන්න එන්නත් ටික ආවේ දැන් තමයි එන්නත් ගහන්න ඉඳගෙන මේ රට ලෝකේ අංක 1යි එන්නත් කරන්නේ මොකද අපි ඔක්කොම ඉස්සෙල්ලා එන්නත් කරන කරලා විවර කරගත්ත රටවල් මේ රටක් මේ රට ඉතිහාසෙම අද කොහොම අද මොකද තත්ත්වයකටද වැටලා තියෙන්නේ අපිට ලැජ්ජයි අපි මේක හිටියද කියලා හිතන්න හිතනකොට දැන් සෞඛ්‍ය අමාත්‍යනියට ප්‍රවාහන මේ මේවා නිකන් කාඩ් මේවනේ මොලේ කියන්නේ මේ වටනේ ගොම් මොලේ කියන්නේ ඇත්තටම මේ මොලේ තියෙන මිනිසුද මේ කරන්නේ හොඳේ ඔය ඔය සෞඛ්‍ය අමතිවරයා ඔය සෞඛ්‍ය අමතියේ කැමේ දිවුරුන් දුන මිනිහානේ කිව්වේ සතියකට ඉස්සෙල්ලා දැන් මුකුත් කරන්න බෑ අන්තිමට දෙවියන්ට බාර දෙන්නේ කියලා ඉතින් දෙවියන්ට බාර දෙන්නේ කිව්වහම මෙයා ගත්තා මං එතන ඥානක්ක කියන්නේ නැති එයා තමයි හොඳම කියලා ඇයි මොකෝ දෙවියන්ට බාර දුන්නා කිව්වහම නෑ ජාපි බලමු බොරුවට කතා කරලා වැඩක් නෑ කේන්දර වලලා හැබැයි ඒගොල්ලෝ මේ දිහා දැක්කේ එහෙමයි දකින්නේ එහෙමයි. එහෙම දැක්මක් නැති මේ කෙනෙකුට මේක මහා සාගරයක් හොඳේ සෞඛ්‍ය කියන්නේ. වෛද්‍ය විද්‍යාව කියන්නේ සාගරයක් හොඳේ. තේරුණාද? මේක ලේසි පුතේකට මේක අවබෝධ කරගන්න බෑ. ඉතින් සාමාන්‍ය පුතේකට කොහොමද ඒක කරගන්නේ? කැබිනට් සංශෝධනය විද්‍යාත්මක නැද්ද? මොන විද්‍යාවක්ද මේකේ? එක එක්කෙනාට පුටු මාරු කරාම මේ මේක මේ මියුසිකල් චේස් වගේ. ඈ ජීඑල් එනවා දිනේෂ් ගාවට දිනේෂ් එනවා තව එකෙක් ගාවට තව එකෙක් යනවා අනිත් එකා ගාවට පුටු ටික මාරු කර ගන්නවා ඔය ඔය මුලමනේ ඉතින් වාඩි වෙලා තියෙන්නේ දැන් ආණ්ඩු පක්ෂයේ දෙන්නෙක් කියනවා මේ මන්ත්‍රීවරුන්ගේ අමතරුන්ගේ වැටුපේ 75ක් අඩු කරන්න රජයේ සේවකයන්ගේ 50ක් අඩු කර ගන්න සුළු සේවකයන්ගේ 30ක් අඩු කර ගන්න එහෙම කරලා අපි කැපවමු කියලා ඔයිද ඕම ඔය ටිකෙන් කැපගල්ලා රටේ කිසිම ප්‍රශ්නයක් විසඳන්නට බෑ ওই ටික ඔක්කොම ගණන් හදලා බලන්න ඕකෙන් කීයද කියලා රාජ්‍ය සේවකයෙකු කරොත් 114ක් තියෙනවා නමුත් ඒ අහිංසක රාජ්‍ය සේවකයෙන්ගේ මේවා කපලා කොහෙද
ඒ මිනිසුන්ටගේ පවුලේ මිනිහෙකුට මේ ලෙඩේ හැදුනොත් එහෙම මේ ආණ්ඩුවේ ඉස්පිරිතාලේ බෙහෙතක්වත් නැති වෙලාවේ ඒ මිනිසු ඒකට මේව ටික ගන්න කොහොමද ඒ මිනිසුගේ වැටුප කපලා දැම්මොත් ඒ අයිංශක මිනිසු මේ මේ මේගොල්ලෝ වගේ මේ මේ ආණ්ඩුවේ ඉන්නේ උන් වගේ හම්බ කරගෙන නැහනේ මේ 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 પરම්පරා ගන්න මේ ඒ මිනිසුන්ට මේ හදිසියකට සල්ලි ගන්න ඉතින් මොකද ඒ මිනිස් තවත් නැති වෙනවනේ දැන් മന്ത്രിවරුන්ගේ සාමන්ත්‍රුන්ගේ වැටුප අඩු කර ගන්න කිව්වොත් ඔබතුමාලා ඉදිරිපත් වෙනවද පැහැදිලිවම ඉදිරිපත් වෙනවා අපි ඕනම කැපවීමකට ඉදිරිපත් වෙනවා ඒක ගැන කිසි කතාවක් නැහැ අපි දැන් අපි කිව්වා වාහන දෙනවා කියලා මම මුලින්ම විරෝධය ප්‍රකාශ කර වාහන ගන්න බෑ කියලා මේ වගේ වෙලාවක වාහන ගන්නවා කියලා හිතන්නවත් එපා කියලා මම කිව්වා ලැජ්ජ නැතුව අපිට පුළුවන් ද මේ වාහනේ නැගිලා අපේ සඳ කොට්ටාසකට යන්න පුළුවන් ද නෑ මං ඔය බොරු මතවල නෑ වාහන දෙන්න එපා ආරක දෙන්න එපා එහෙම එකක් නෑ ලෝකේ අපි මම ගිහිල්ලා තියෙනවා පාර්ලිමේන්තු ගණනාවක ඒවැයි කෑම කාලා තියෙනවා මේ මෙහෙ පාර්ලිමේන්තුවේ මොන සොකඩ කෑමක්ද මේ කන්නේ ඒවයි මම මට කන්න දීලා තියෙන මම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හවුස් ඔෆ් ලෝඩ්ස් වල මං මේ 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 භෝජනාගාරයේ කාපු මිනිහෙක් මම ලෝඩ්ස් ලත් එක වාඩිලා එතකොට ලෝඩ් නෙස්බිත් එක දවල් කෑම ගත්ත මිනිහෙක් මම මම ජර්මන් කතානායකතුමියත් එක්ක මම සහ සෞඛ්‍ය අමාත්‍යත් එක්ක මේ මේ ජර්මන් පාර්ලිමේන්තුවේ මේව කරා ඉන්දියානු පාර්ලිමේන්තුවේ කෑවා මේ 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 ලංකාවේ ඉන්න ලිම් මැඩියෝ ටික කියන ඒවා නැතු එහෙම වරප්‍රසාද තියෙනවා හරිද ඒව ගන්න එපා ඒව කරන්න දැන් මගේ පුතා ඉදිදි කවදාකවත් වාහනේ ගත්තේ නැහැ රෙස්ටෝරන්ට් එකේ කෑවේ නැහැ මම ඒ ප්‍රතිපත්තිය නැහැ මං ඒ වගේ ප්‍රතිපත්ති වල නැහැ මම ලෝකේ ඇවිදලා තියෙනවා මම දැකලා තියෙනවා රටේ ලෝකේ යථාර්ථය තමයි රටේ යථාර්ථය මේක ගෝලීයකරණය මේක අපි ගම්මානයක් ඒක නෙවෙයි කරන්නට ඕනේ මේ වගේ අවස්ථාවලදී අපි කැපවීම කරන්නට ඕනේ හරිද මේ වගේ අවස්ථාවලදී ගන්න ඕවා හොඳයි රස්සාවල් නැතුව තියලා පාර්ලිමේන්තුවට ආපු කට්ටියට කමක් නැහැ ඒ වගේ කැපවීම අපි මතක තියාගන්න අපේ වෘත්තීන් අතෑරලා අපි මාසෙකට ලක්ෂ ගණන් ගත්ත මිනිහෙක් මම මගේ මිත්‍රයෙන්ගෙන් ගිහිල්ලා අහන්න ওই වාමාංශික ව්‍යාපාරේ නායකයෙන්ගෙන් අහන්න ඒගොල්ලන් කොහොමද එක එක ඉල්ලන ඉල්ලනලා සල්ලි දුන්නේ මම පොත් ගහලා දුන්නේ එතකොට පෙළපාලි යන සල්ලි දුන්නේ රැස්වීම් තියන්න සල්ලි දුන්නේ ඔක්කොම කොහෙද කියලා ඒවයි සල්ලි වේදම් කර හැටි මතක අහන්නේ කියන්නේ UNP කට නන් නෙවෙයි ශ්‍රී ලංකාවකවත් නෙවෙයි වමේ කට්ටියකින් වමටනේ සල්ලි නැති කාලේ එතකොට ඒවා ඒවා ඔක්කොම වියදම් කරේ අපි ඒ ඒ වෛද්‍ය සායන වලින් හම්බ කරා ආණ්ඩුවේ පඩි ගත්තා ව්‍යාපාර කරා වෛද්‍ය උපකරණ ඒ ඔක්කොම වැහුවා ඒ ඔක්කොම වහලා තියෙන්නේ දැන් මේ ආණ්ඩුවේ ඉන්න අපි කැප කරපු ඒවා කැප කරලා තියෙන්නේ ඔක්කොම දැන් ආණ්ඩුවේ ඉන්න පක්ෂ විමල් නිර්මාණජනතුමා ඉන්නේ එතකොට ගම්ම අපිට නැත මේ පක්ෂ රැසක් කරලා ඒගොල්ලෝ කියනවා ලොක්ඩවුන් කරන්න කියලා ලියනවා ඒගොල්ලෝ ලියුම් ලියනවා මං අහගෙන චන්දසේන ඇමතුමා කියනවා ගිය කැබිනට් පෙට්ටියේ මේ රැස්වීම හිටියලු එක එකවත් කට ඇරියේ නෑලු ඔය කැබිනට් එකේ තමයි අපි කතා කරේ මතක තියාගන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට මං මූණට මූණ කතා කරේ ඔය කැබිනට් මණ්ඩලයේ ඒ කාලේ ඇස් දෙක උඩ තියාගෙන ඇස් දෙක නළලේ තියාගෙන ශ්‍රී ලංකාවේ മന്ത്രിවරු මගේ දිහා බලාගෙන ඉන්නේ මට මොකද වෙන්නේ කියලා මට මුකුත් උනේ නෑ මං කියන්න තියෙන දෙක ඔය සිරි මෛත්‍රීපාල සිරිසේන සිගරට් එකට 180 ගෙනාපු වෙලාවේ බැනගෙන ගියා. ඒ බැනගෙන යනකොට මෛත්‍රීපාල සිරිසේන මෙහෙම අහිංසක වගේ මෙහෙම බලාගෙන හිටියා. මම තමයි උත්තර දුන්නේ. මං තමයි ජනාධිපති මහින්ද රාජපක්ෂට උත්තර දුන්නේ. මං අහව තමුන්නාස කොහෙද තියෙන්නේ ඔය කැබිනට් මණ්ඩලයේ ඔය කියන කතා. ඔය කැබිනට් පත්‍රිකාවේ. ඕකේ කියලා නෑ. ඕකේ කියලා නෑනේ සිගරට් බොන්න එපයි කියලා ලංකාවට එන එකේ උට. ඕකේ කියලා තියෙන්නේ සිගරට් උඹට පෙනහැල්ලට කෙලව ගන්න ඕන නම් බීපී සිගරට් හරිද? පෙරහැල්ල හොඳට තියාගන්න ඕන නම් නොබි හිටපන්. එතරම් කියලා තියෙන්නේ. ඒ අවවාදේ දීලා තියෙන්නේ. දැන් එතකොට කොහමද ඔබතුමා කියන්නේ මේ සිගරට් බොන්න එපැයි කිව්වා කියලා. කොහෙද තියෙන්නේ කැබිනට් පත්‍රිකාවේ? එතකොට ඔන්න නිශ්ශබ්ද වුණා. දැන් ආණ්ඩුවේ ඉන්න මැතිවරු මැතිල්ලනවා. ආණ්ඩුවේ ඉන්න පාර්ශව ඉල්ලනවා නම් ලොක්ඩවුන් කරන්න අධරය කියලාද ජනාධිපතිතුමා? අනේ බලමු ඉතින් ඕක. පේන්නේ නැතේ පෞගේ කාලේ පොතක් කියවුවා ජනාධිපති මේ ජාතිය ඇමතුවයි කියලා. දැන් ඒකේ මොනවද වෙලා තියෙන්නේ? ඇමතිවීමට ඇරෙන්න. ඇයි ඔය ට ඉස්සෙල්ලා ඇමතිවේ ජාතිය මේ පරිප්පු සමුණු වැඩි කරන්න. අඩු වුණාද? මේ වගේ. අදරෑයවත් ඔච්චර තමයි. අදරෑටත් ඔච්චර තමයි. ඔය එකම හෝටලෙන්නේ තමුන්නාන්සේ මගෙන් ආන්නේ කෑම වේල කොහොමද කියලා. ඉතින් එකම කෝ කියන්නේ කෑම උයන්නේ. කෝ කියා මාරු කරපු දවසට අපි කියන්නම් කෑම ටික කොහොමද කියලා. දැන් නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත මහතා කියනවා අපි ආපුවාම මේ 60 ඉහළට නෙවෙයි ප්‍රථමයෙන්ම
එන්නද ලබා දුන්නේ කියලා. ඔහු කියනවා නෑ ඒකට තමයි ලබා දුන්නේ කියලා. කොහෙද කියන්නේ? එතුමා කියන්නේ. මේ පචනේ මේ සමහර මිනිස්සු තමන්ගේ රස්සාව බේර ගන්න තමන්ගේ සේවා දිගුව ආරක්ෂා කර ගන්න වෛද්‍ය වෘත්තිය නෙවෙයි ඈ ඕන එකක් පාවා දෙනවා. හරිද? ඕක තමයි සාමාන්‍ය රටේ ස්වභාවය. හොඳේ? ඉතින් තමුන්නාන්සලා අපි ඔක්කොම දන්නවද 60 න් ඉතල 60 න් වැඩි කට්ටිය තමයි 185ක් මිය ගියේ. ඒක මාස අවුරුද්දක් විතර ගියාට පස්සේ තමයි ආණ්ඩුවට ඒක තේරුනේ. අපි කිව්වට තේරුන්නේ නැහැ. හැටෙන් කියලා ගහන්නේ කියලා. දැන් මේ වගේ මම නෝවා නෝවා ටොසි ඉතුමා. ආ ටොසි ඉතුමා. එහෙනම් එයා දන්නේ නැහැ කොහොමද යන්නේ දෙමක් කළා වෙන්නේ. මොකද? ඔය ඉන්නට ගියා මම නෝවා ඉන්නත් කියන තිරනද කියලා ඊට පස්සේ මම දෙමක් කරා මම ආවේ ඒ වගේ දේ මම යාන්ත්‍රික පැත්තෙන් කතා කරන්න. ඉතින් එයා දන්නේ නැහැ එයා දොස්තර කෙනෙක්. ඉතුමා කෝ දන්නේ නැහැ කියලා. ඉතින් එයානේ ප්‍රකාශක. ඉතින් දැන් ඔය මම කිව්වේ අර රෝහන් ජයසිංහත් දන්නවනේ ටොසි ඉතුමා කියන්නේ මොකද්ද කියලා. ඒකනේ තාත්තට ඒක ඉල්ලුවේ. Right, bom isso.